ඒක මේ මේ මිලිටරි ක්‍රමයට සකස් වෙච්ච ඒ ඒ වර්ණ ගන්නපු ඒ විදිහ ඇඳුමක් නෙමෙයි ඒක කැලෑ ඇඳුමක් නෙමෙයි මොකක් හරි තනි පාට ඒ හැම ඇඳුමක් ඒ මජං ඒ කුණු දූවිලි ගාවනට ඒගොල්ලෝ අඳිනවා ඒක නෙමෙයි මේ ඇඳගෙන ඉන්නේ මේ ඇඳගෙන ඉන්නේ හමුදා ඇඳුමක් මේ හමුදා ඇඳුමකට සමාන ස්වරූපයේ ඇඳුමක් මේ ඇඳගෙන ඉන්නේ මේ එතකොට සිකියුරිටි පාම්වල මේ වගේ ඇඳුම් අඳින්නේ අඳිනවා නම් ඔය ඒ කොයි සිකියුරිටි කොයි ආරක්ෂක සමාගමේද මේක අඳින්න කියන එකත් එහෙමනම් කැලේ රමුක් කරලා මේව පෙන්වන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ නිකන් මිනිස්සු රවට්ටන්න බොරු කතා කරලා අපේ රට තුල පැහැදිලිවම මේ වගේ රට කෙලසන්න එපා කියන කාරණේ මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. එතකොට දැන් මේ ඒ ව්‍යවහාරනවා කියන එක සම්පූර්ණයෙන් පුරාවිද්‍යා පනතට අනුව සම්පූර්ණයෙන් වැරදි වැඩක්. තිස්ස මහරාමේ තිස්ස ඒ ඒ ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක්. එතකොට ඒ පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා පනත බොහොම බලවත් පනතක්. කැණීමක් කිසිම දෙයක් අඩුම තරමේ වැසිකිලි වලක් පොල් වලක් කිසිම දෙයක් කරන්න බෑ. ඒ පුරාවිද්‍යා පූජා භූමියක් හැටියට ප්‍රදේශයක් හැටියට නම් කරපු ප්‍රදේශයක කිසිම කැණීමක් කරන්න බෑ. අපේ ගංගොල කිසිම පුජ්‍යලයකට අඩුම තරමේ ගයක් ගේක අත්විවරමක් ගෙපලක් වැසිකිලි වලක් පොල් වලක්වත් කපන්න බැරි එකේ චීනුව ඇවිල්ලා යුද හමුදා ඇඳුම් ඇඳගෙන ඒ ව්‍යවහාරණ එක මං හිතන්නේ මේ කාටද අපි කියන්නේ කියන කාරණය අපිට මතුවෙනවා. මේ පුදුමයි කියන්නේ මේ රටේ ඉන්න ඇමතිවරුම විලිලැජ්ජ නැතුව මාධ්‍ය හැමෝට ඇවිල්ලා ඒ චීනුව සුද්ධ කරන්න හදනවා ඔවුන් ඇඳගෙන ඉන්න ගරාජ් වල ඉන්න සාමාන්‍ය කාර්මිකයෝ ඇඳගෙන ඉන්න ඇඳුම් කියන එක. ඉතින් මේවා මම හිතන්නේ මේවා විහිළු කතා තමයි මේවා විහිළු කතා. මේ ආණ්ඩුව මේ කරන වැරදි වැඩ වහගන්න මේ නාට්‍යාමි කණ්ඩායම මේ ආණ්ඩුව බොරුවට හොදනවා. ඒ නිසා මම අපේ රටේ කරුණාකරලා විරෝධා රණවිරුවන්ට මහා සංඝරත්නයට අපි ආරාධනා කරනවා. මෙන්න රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරපු මේ ආණ්ඩුව අන්න රටේ යුද හමුදාවට සමාන ඇඳුම් ඇඳගෙන අන්න වැව්හාරනවා. මහා සංඝරත්නයට පූජ්‍ය පක්ෂයට අපි ආරාධනා කරනවා පූජාව භූමි හැටියට නම් කරනු ලැබූ පුරාවස්තු ආරක්ෂා කළ යුතු ප්‍රදේශවල අන්න වැව්හාරනවා. මේවා මේ ශ්‍රී ලාංකිකයොත් නෙමෙයි මේවා කරන්නේ. අන්න පිට රටවල් වලින් ඇවිල්ලා හමුදා ඇඳුම් ඇඳගෙන වැව්හාරනවා. මේවට කරුණා කරලා මැදිහත් වෙන්න අපේ රටේ තියෙන හෙළ උරුමය රැකගන්න කරුණා කරලා කටයුතු කරන්න කියන කාරණයක් මේ අවස්ථාවේදී අපි කියනවා. එහෙමනම් බොහොම ස්තුතියි. ඔබතුමා ටෙක් ප්‍රශ්න දැන් ඔබතුමා නාලක්ගොඩ හේවාගමතුමා ගැන මතක් කරා එතුමාම කියනවා මේ විපක්ෂයේ මේ ජනාධිපතිතුමාගේ කතාවේ බාහිර පෙනුම අල්ලගෙන අවලාද නගනවා කියලා වරලා. එතකොට ඒකේ හොඳ දෙයක් ඇත්තෙම නැද්ද? මම රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මේ රටේ දැවෙන ප්‍රශ්න වලට එතුමා උත්තර දෙයි කියලා. විශේෂයෙන් අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරුණු හයක් මතු කළා. ඉන්ධන වැඩි කරපු ඉන්ධන ප්‍රශ්නයට එතුමාගේ ස්ථාවරය, පොහොර පිළිබඳව එතුමාගේ ස්ථාවරය, කොවිඩ් හා සම්බන්ධව එතුමාගේ ස්ථාවරය, බඩු මිල ආර්ථිකය ගැන එතුමාගේ ස්ථාවරය මේ වගේ රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් එතුමා කතා කරයි කියන එක බලාපොරොත්තු වුණා. හැබැයි එතුමාත් අර නාලක ගොඩ හේවා නම් මේ අර රෝමේ ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කරනවා වගේ මේ රට මෙච්චර අර්බුදයකට ලක් වෙලා තියෙද්දි එයා දැන් කුරුළු ජනක් හදන්න හදනවා. ජනාධිපතිතුමාගේ කතාව ඊට වැඩිය සුරංගනාලෝකයක්. මේ රටේ මූලික අවශ්‍යතාවයන් පෙළගස්සගත්තේ නැති පහුගිය අපේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු සමහර ව්‍යාපෘති පහුගිය අයවැලේකන වලින් දෙසා බාපු ඒ සුරංගනා ලෝකවල තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරේ. රටේ දැවෙන ප්‍රශ්න වලට එතුමා උත්තරයක් දුන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා ජාතිය අමතනකොට මුළු ජාතියම දැන් ජනාධිපතිතුමා අමතනවා. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා එනවා 113ක් අත්සන් කරලා දෙනවා මේ ලියවිල්ලක් විශ්වාසය පළ කරලා. මම හිතන්නේ ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාට නැති විශ්වාසයක් එතුමාට පළ කරනවා මේ මන්ත්‍රීවරු. ඒ කියන්නේ බලන් ගියාම ඔබතුමාලට විශාල අභියෝගයක් නේ මෙවැනි ප්‍රබල පුද්ගලයෙක් කෙනෙක්. දැන් මම කලින් කිව්වේ ඒකනේ එක රාජපක්ෂ කෙනෙක් කුණු ගාගෙන හොටු පෙරාගෙන ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙනකොට තව රාජපක්ෂ කෙනෙකුට අන්දනවා. ක්‍රීම් ගාලා පවුඩර් ගාලා තව තව මොන මොන හරි සර්වාභරණ දාලා
දැන් 113ක් ඔය අස්සම් කරලා දෙනවා කියලා කියන්නේත් ඒ ක්‍රීම් පවුඩර් ටිකක් ගාලා දැන් මේ වඩම්මන කතාවක්. රාජපක්ෂලා වෙනස් වුණාට කොයි රාජපක්ෂත් එකයි කියන දේ අද රට ජනතාව දන්නවා. රාජපක්ෂලාට බෑ කියන එක අද රටේ ජනතාව දන්නවා. රාජපක්ෂලා පෙල් කියන එක අද රටේ ජනතාව දන්නවා. දැන් ඔබතුමාලගේ සමගි ජන බලවේගයේම මන්ත්‍රකයෙක් තමයි වෙල්ගම් මන්ත්‍රීතුමා. දැන් එතුමා ඊයේ කියනවා නෑ යාලා වෙනම පක්ෂයක් හදනවා චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග හා පංච මහා බලවේගයේ එක් කරගෙන කියලා කරනවා. එතකොට සමගි ජන බලවේගයේ තවත් කොටසක් යනවා නේද? වෙල්ගම මැතිතුමා රාජපක්ෂ වරුන්ගේ හොඳ නරක ඉතාමත්ම හොඳින් දන්න පුද්ගලෙක්. රාජපක්ෂලාගේ කෙරුවාව ගැන හොඳින් දන්න නිසා තමයි පහුගිය මැතිවරණයේදී ඔය සියලුම දේට පයින් ගහලා අපිත් එක්ක එකහු වුණේ. එතකොට අපිත් එක්ක එකහු වුණාට වෙල්ගම මැතිතුමාගේ පසුබිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් එතුමාගේ ඒ හදවත තමයි මේ කතා කළේ. එතුමා කනගාටු වෙනවා ඇති අද මේ හදවතින් මෙතුමා කනගාටු වෙනවා මේ පොහට්ටුව මේ යන ගමන් මාර්ගය ගැන. හැබැයි එතුමා මොන බලවේග හැදුවත් ඒ සියලු බලවේග අවසානයේ අපිත් සමග එතුමාගේ සහයෝගයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. එතුමා බලවත් වෙන්න වෙන්න එතුමා ශක්තිමත් වෙන්න 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 ඒ ශක්තිය අවසානයේදී සමග ජන බලවේගයට තමයි ලැබෙන්නේ. ඒක තමයි දැන් තව ටික දවසක් යද්දී දැන් මේ මේ මේක 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 හරිම කනගාටුදායක දෙයක්. අර බියගම ෆැක්ටරියේ මේ 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 කලිසම් මහනා වගේ මේ මේ ජංගි මහනා වගේ තමයි දැන් මේ සල්ලි කොලච්චු ගහන්නේ. මේ මේ අර අර දැන් රටේ තියෙන වත්කමට වඩා මේ විදියට සල්ලි කොලච්චු ගහලා සමහරලාට අර වෙස්සන්තරල වගේ ගමේ ඉන්න අයට මේ මේ සල්ලි කොල ටික බෙදලා දුන්නාම ආණ්ඩුව ටික දවසකට බේරෙයි. ආණ්ඩුවට හොඳක් කියයි. හැබැයි ඒක විපාකයේ ගෙවන්න වෙන්නේ ඒ සල්ලි කොල ගන්න අයයි සල්ලි කොල නොගන්න අයයි අපි සියලු දෙනා තමුන්නාන්සලා සියලුම දෙනාට තමයි පාන් රාත්තලක් ගන්න වීල් බැරෝ එකකින් සල්ලි මිටි ටිකක් අරන් යන්න වෙයි. මේ ආණ්ඩුව හිටියොත් තව අවුරුදු 4ක් 5ක් ජනතාව අනුමත කරනවාද කියලා බලන්න. දැන් මැතිවරණයක් තියන්න කියන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන් රාජපක්ෂලව අනුමත කරනවද නැද්ද කියන එක. දැන් මැතිවරණයක් කියන්න කියන්නේ පොදුමාල පළාත්සභාවට සම්බන්ධ කතා කරන්නේ නැහැ. දැන් කවුරුත් විපක්ෂ කතා කරන්නේ නැහැ. ආණ්ඩුව කතා කරන්නේ නැහැ. කවුරුත් නැහැ. නැහැ. අපි පළාත්සභාව ගැන කතා කරනවා. නමුත් අපි සදාචාරාත්මක පක්ෂයක් හැටියට මේ වෙලාවේ ඊට වැඩිය කතා කළ යුතු මාතෘකා දවස ගානේ බිහි වෙන නිසා සමහරවිට ඒ හඬ යටපත් වෙනවා. දවස ගානේ මේ ආණ්ඩුව කරන ගොම්පාට් ගැන කතා කරන්න ගියපහම ඒ වෙනුවෙන් කතා කරන්න තියෙන කාලය අඩු වෙලා මිසක් අපි මැතිවරණ වලට බය නැහැ. අපි නිරන්තරයෙන්ම අපි ඕනම වෙලාවක අපි අභියෝග කරන ඕනම වෙලාවක මැතිවරණ තියන්න අපි ඒකට සූදානම් කියන එක. ඕකේ. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.